අයිබෝන් එකකොලා ශ්‍රේණයේ ඉගනගන්න කොළඹ පාසලක පුතෙක් ඇැක දෙමව්පියන්ගේ ගම අඟුණෝ කළ පැරස් ඉති සිම් ඉග ගන්නේ කොළඹ පාසලක නිසා දෙමව්පියොත්් දැන් කොළඹපදදිතිවලා. පහුගේ දෙසම්බර් නි වාඩුවයේදී සිතුන්ගේ තීරණය කරත් පවුලම උදවිය ගමේ ගිහිල්ලා මහගෙතර පඇත්තේ ඇවිදිම කිය. ඉතින් දැගේ මහගෙදර සිතුන්ගේ මාම සිතුන් හරි සතුට මේ නෑදෑවලන ගිය අංගුණ කළ පැලැස්සේ දුෂ්කර ප්‍රදේශයක තමයි මේ මහගෙර පිහිල්ල. මාමා ගුවිතරින් ජීවත්වෙනවා සිම් මාමගේ හෙන්වලටත් ගියා. මේ හෙන්වල කුරක්කං හැදිලා කරල් පීදිලා හරිම ලස්සන සිතුම් ආසාවෙන් එදිහා බලාගෙන හිටිය. එතන පැළකුත් තිබුණ පැල්ටකින්න මාමා රෑට සතුන් එලවනි උදාගන්න උපක්්‍ර. ඉතින් මේ පැළට වෙලා සිතුම් කවියක් හැතුවාකද සිතුම් මේ කවිය හැදුවේ කුරක්කං හේනක් පිළිබඳ එයාට එකොල් හස්්‍රේණයේදී ගෙනගන්න වෙලා තියෙනවා මේ කවය මතක් වෙලා ඒ වගේ වෙනත් කවියක් හැතුවා මාමත් ඒ කවිය කියවල බලැකුවා පුතේ මේක ඉස්සර අපේ ගමේ පැල්කවිකීපු අඇගේ කවිවල තාලට තමයි හදල තියන්නේ කියන. එතකොට සිතම්කිවා මේ පැල්කවික්‍රමයට සක්වාලිහිනි පොතේ මහගමස්සේ කර සූරින් හදල තියෙන කවිත් ඒ වගේ කියල. එකකොලන්සේනිය සිංහල බාසාාව හා සාහිත්‍ය පෙළ පොතේ මෙන්න මේ කවි දුකට කියන කවුසීපද කියලා දෙවිනි පාඩමය ඇතුළත් කරලා තියෙන බවත් සිස්තුම් කිව්බ මාමට. දූලපුතාලත් එකොලාශ්‍රේණය සිංහල බාසාාවල් හා සාහිත්‍ය ඉගෙන ගන්නකොට මේ දුකට කියන කවුසීපද ඉගෙන ගන්න වෙනවා. කලින් පාඩමක හයවැනි කවය දක්වා රස වින්දනයක් හා ත අවබෝධයක් තුර් ලපුතාර ලැබවා අද හත්තෙන කවිය ඉනලා එකුලොස්සනකවියදක්වා කවිරසවිඳමු කවිහදු රාගනිම හන පැල් රැකින විට කියන මේ ජනකවි ආරයට හදපු දුකට කියන කවිසීපද හත්තනි කව ඉනල එකකොලොස්සනිි ක විය දක්වා අදපි විචාරයට ලක්කරම. රග වාසී ජනතාවගේ ප්‍රධාන ජීවනපාය කුසිිකර්මාන්තයුසිිකර්මාන්තය අස්න්න ලබාගෙන ඒ අස් තමන්ගේ යපුුම් කුසිකර්මාතේ බවට පත් කරගෙන ජීවත්වෙන පිරිසක් ඒති වීගොවිතෙන මුල් ප්‍රධාන වුණ ආස් වැස්ස මුල් කරගත්ත මේ හෙංගොවිතැන්ටද විශේෂ තැනක් හබුණ වැැස්සි ලැබෙන ජලයෙන් මේ හේන් ගොවි තැන කරන්න ඒ කාලේ ජනතාව පුර්දල හිටියා වැසි වැස්සොත් හේන සරුවෙනෝ ඉනිසා තමයි ගැන මේ අහස් වැස්ස මුල් කරගත් හේන්ගොවිතැන් ක්‍රමයක් කියලා. ඉතින් දුවේ පුතේ මේ වහින කාලෙට හේන පැල වපුරණක ගොවි්‍ය සිල්තා කුරක්කන් වගේ දේවල් හේවල ැව් ීගවිතනයි හහිී ගවිතනයි ආශ්‍රිත ස කළ විධ කාරයන් ආශ්‍රිතව ජනකවි නිර්මාණය වෙලා තිබුණා ඒ අදටත් සමාජයේ එලි කරන්න දෙයක් සමාජයට එලියක් ලැබෙනවා හයට විදුලි බුබුලින් ආලෝකයක් ලබෙන වගේ පැරණි ජනකවිවල තියන ආර්ථය සමාජයට වැධගත්වයෙන යගේ මෙඒ රසවිදනය වත්මන් ජනයටත් මානසිකව සහනයක් මුදාවෙනවා. එව තියෙන අපූරත්වය තමයි එකට හේතු ජනකවිවල පසුුච්ච පරිසරයක් එකට බලපාල තියෙන ඒදී ගොවයා විඳර දුප්පීඩා මෙන්ම ඔවුන්ගේ අනමුණුද ඔහු ඇදහු ඇදහිලි හා වතාවත්ද දක්කගන්න පුළු ගොවයා විඳින දුප්පීඩා ඒ ගම්මසියන්ගේ අරමුණු ඒ ගොවියා දේවල් පතාවත් යොක්කුම් ජනකවිවල දක්ටට ලැබෙනවා ගොවිතනින් ගත් අත්දැකීම් වස්තු විෂය කරගනිමින් මෙට මේ කවි රජනා කලා තියෙන. හේන් ගොවිතනින් ගත් අදදකින් තමයි මේ කවිවලට වස්තු විශයවෙලති. ඒ අනුව තමයි මෙ දුකට කියන කවිශීපදත් නිර්මාණයවෙලා තියෙන්නේ. හන් ගොවිතනින් ගොවි අ විදිනු ලබන අනේකවිද දුක්පීඩා. දුපත්කම නෑසියන්ගේ වෙංව සිටීම වගේ කරුණු මේකිදී දිරිපත් වන. මේ දුස්කර කාරයන්ට මුුණ දෙ න අයුරුමේ කී ය කියාපාන් මේමන්න කොට යාට ගෙදර මතක් අම්බුව දරුව ගොල්ලගේ වෙංගල මේ හේනට වෙලා පැල් රැකින්න වෙනවා. අන සතුන්ගේ මෙහනා රක්ෂා කරන්න රැතිස් බේවින්නකොට යාට දුකක් ඇතිනෙන තමගේ නෑයගගේවෙං වෙලා දුප්පත්කම හින්දතා මේ වෙලා තියෙන්නේ බොදුරුවෝකකා මේ දුක් විඳින මේ දුක් විඳිල්ලට තහනයක් වසයෙන් එය දුක කියනවා කවියේ එක තමයි පැල්කවි ඇරමුණ හේන් ගොවිත එනෙ දුක කියාපාන්න හදපු කවිවර්ගයක් ගැන තමයි මේ අපි කතා කරන්නේ එකවිවලින් බිහිවෙච්ච දුකට කියන කවි සීපදත් මේ කරුණු ගැලපෙන කවිවර්ගයක්. ගැමි සමාජයේ නිරූපණය කරන කවිවර්කය හෙන් ගොවයා කවි කියනවා දකින්නට අපිට අදත් පුළුවන් ඔය අඟුුණු කල පැලස්ස ඕොන රාගල පොලන්නරුව ඒ තියෙන මින්නේරිය හබරණඒ වගේ දුස්කර පළාත්වන තබුත්තේ ගම මේවගේ ප්‍රදේශවල දුලපුතාලත් මේ වැට සටහන වලන ඇති ඒ දලපුතාලා දන්නවා ගොවියන් කියන. ඒවා අතීතය කීුණු කවිවට වඩත් සවුණ වෙනස්සේවත් දැන් ගොවීන් නිර්මාණය කළ . ඒ පත්තින දුරපුතාරට මම පණි විඩියයක් දෙනවා අන්නේ කවි එකතු කල පැස් කරන්න. ඔබේ කවි පුවත්පත්වට වෙනත් වැරසරන්නට සපයන්න. එතකොටඒ කවිත් රටට හෙලිවෙනෝ. අද අන්තර්ජාල පාසුගන්තියන ඒවලින් තමන්ගේ ප්‍රදේශී නිර්මාණ වෙන කවි පිළිබධ ලෝට හෙළි කරන්න. ස්සර කාලි ජනකවිය මේ හැදුවට කටින් කට තමයි ප්‍රචාරය වුණේ. ඒ ප්‍රචාරය කටින්කටගේ නිසා ජනකවිය කෞද් කියල ොයාකන් අද තුලපු තල්පන ඔබ ඒගේ කවයක් නිර්මාණක ඔබේ නමත් එකඒ කවිය ජනමාත් ජංගොස්තේ එළිදක්වන්න එන්න තන් නිර්මාණ පොතක් ඔබට පුළුවන් එලිදක්වන්න අන්නේ ඒ සඳහාට අවස්ථාව. මහගමච සේකර සුරින් මෙන්න මේ ජනකවි සරෙන් හදපු සක්වා ලිහිනිි ජන සම්ප්‍රදාය තුළ තියෙන කවි හොඳට ඉස්මතු කරලා. එවැයින් ගතයුතුත් කාව්‍යර්ථ උපමා උපමයන් වස්තුවිෂයන් තමන්ගේ නිර්මාණෝට යොදාගෙන දුකට කියන කවිසීපද නිර්මාණය කළතිය. ප්‍රශ්නාංක එක. දුකට කියන කවසේපද කවිපෙළෙහි අන්තර්ගතයට ගැලපෙන බස් වහරක් තිබෙන බවට නිදසුනක්ලයන් දුකට කියන කවසේපද කවිපෙහි අන්තර්ගතයට ගැලපෙන බස් වහරක් තිබෙන බවට නිදසුනක්ලයන් ප ප්‍රශ්නයට රබ දෙන පිළිතර මෙට මේ පිල්තුරුද කියා බලන්න. නගා සිටිද තැන කොතනද සොයාපන් පැලේ තැනිව මා ඉදිති කියාපන්. මෙන් මේවා මයි ඒවිදියට සමාජය පැතිකඩක් මේ කවි පෙළෙන් නිරූපණය කරන අවස්ථාවඩ උදහත්. ඔවුදුුව පතේ අපි දැන් ඔබේ පෙළපතේ දෙවැනි පාඩමය තිබෙන දුකට කියන කවිසීපද හත්තෙන කවියේ සිට රසවිදිමු. මේ වැට සටානකින් කවි එකේ සිට හය දක්වා ඔබට රසවිඳන්න සැලැස්වා. එදා ඒ කවි ගායනාකල්පු පුතා තමයි අදත් ගායනා කරන්නේ සමස්තලංකා පදය ගායනා තරගයකින් ප්‍රථමත්තා නේදිනාගත් කොළඹ නාලන්දා විද්‍යාලය පුතෙක් මේකවි අපූරුවට ගායනා කරන හැටි දෙන් සමන්දය. අනේ ගිරවූ

ද පතේ ඔබ ඒ කවි රසවිද ඔබත් ඒ අයරින් විගයනා කරලා හොඳ හැකාවක් ලබලා ඔබටත් පුළුවන් කවිවලින් හොඳ රසස්වාධයක් ලබයි. එතකොට අනේ ගිරවනේමා බස අසා පන්කි කවුතිපිණ කියන්නේ මස්සිනා තමන්ගේ නෑනා නැති දුකට ඩගා සිටන තැන කොතර දකොයා අනිකළ ගිරවුන්ට කියන්න මසිනා පැළේ තනිව ඉන්නේ හිතේ දුකට යාට නින්දක් නැතුව ඉ යා ඒ දුක ගිරවුන්ට කියේව ගිරෝව් තිහා බලාගෙන් මේ පැලේ ඉන්න මස්සිනා තමගේ නෑන නැති දුකට මෙම කියවා බාන යා විදිර දුක එදුක කවියෙන් අපූරුවට හෙළික. පැලේ තනිව මා ඉදිත්. හිතේදුකට නිදි ඇතුවක් ඉන්නවා කියලා මේ ඔක්කෝ නගාට කියන්න කියලා යා මේ ගිනවට කියවා. අනිර් කරවුන්ටත් අනේගරනේමා මේ දු ආගන්න කියල. අන්නේ දුක්වේදනාමී කල් පෙළ තුළ ගැබ්බතිය. ඊ කවිත් අපි දැන් හොඳට රස විදිී. ඒ අවිගායනයට දැන් සවන් දෙන්න දුවපුතේ රති පැ pel ඔබ කවියට හොඳට සවන්දුන්න ඒ ගායනය තුළින් උට දැරුණු හැඟීම්ද මතක් කර ගන්න. ඒ කවි ගානය හැනකොට ඔට මතක් කරන ඇති මස්සිනා නේන නැතුව කොච්චර දුක්කි දිරනනාට කියවා න හීනෙන් ඇවිත් නෑනාට කිනව අත මනන්න කියරු. පාන්දරට අන්තන් ඇස්පිය වෙනවලු රෑපි ස්පයි ඇරගෙන් ඉන්න වෙලා තියෙනවා න සතුන් එයිද කිය මේ කුරක්කන් හේනේ වන විනාස කරන්න. වන සතුන්ගෙන් හේරවේර ගන්නත් ඕන. නිදිබතයි පාන්දර යන්තන් ඇත් දෙක වෙහෙනෝ. හේනෙ කඩුල්ලටපිටිම් ඇවිල්ලා. අනේ හීරෙංවත් මේ නෑනට අතමනන්න කියලා. මේ මස්සිනා ආයචනා කරවා මේ කවී. නෑනැනැතු කොත්ත රම්දුකින්ද මෙහෙම කියන්නේ. හීරෙන් වොත් පෙනෙන්න්න කියලා යාට හහිීරෙවොත් පෙනෙන්න්නේ නෑම කොට නිදාගන්න වෙලාවක් නෑ. යන්තම් පාන්දරජාව ඇස් පිය වෙන එතකොට තදනින්ද. මොන හීන දේ වෙලාවට ඒත් නැගිටින කොට යාටආයි නෑ නම තක් වෙනවා. නෑන නැතිදුකොට කියවෙන කවිී. හිතේ දුකට. විසිපද කිය වෙනවා කියන්නේ එකයි. ඔය රෑත් ඉස්පහේම මේ හේට වෙලා මල් සිනා මෙහෙම දුක්කින්දිනකොටට. යගේ හිතේ ගින්දර දකින්නට නෑන නෑ. නෑන වෙන කොහේ හරි ඇති. ය වෙන ඒනක ඉන්නවත් දන්නේ න වෙන නක රක්න් ඔොලට තනි කිනවත් දන්නෙත්නෑ. අනේත් මේමත්තිනාට පුංචි කාලෙන්දලා කෙලිදලින් පසුවෙච්චේ ඒ රෑන සීවෙලා හීනෙන්වත් පෙනෙන්න කියලා හිතනක සාධාරණයින. හෙන් වගාව ගැනත් හිතන්න ඕ නෑන ගැනත් හිතන්න ඕන එයා හරි අසරණ වෙලා ඒ මෝතේ. ඕදුවේ ඕපතේ තවත් කවයක් තියනු අපිඒ කවිත් රසවිඳලා එක ගැනත් පුංචි පිවේචනයක් කරමු එකවිත් රසවිද. උබයි මයි අපි දෙන්නලා එකතු වෙලා. කැලේ කප්පා වල් කොටලා ගිති ලන්න නෑනැ වස්චින දෙන්න එකතුවෙල තමයිැටොටල ගිනිති එහෙම වවපු කුරක්කං ගොබ දැම වන්න පිදිල වන්ඩි සුවදට එක මෝරනෝ අනේ තැන නෑ ගින්දර තමයි සම්පයන්නේ වල් කොටලා ඒ සුද්ද කරලා මේ නෑනැයි මස්සෙනයි කොච්ච නමාරුවෙන්ද මේ හෙන ගොඩ ගත්තේ. ඒ අතීතේ සුන්දර දසුන් දැන් එට මැවිල පේ නවා දැන් හේනෙ කුරක්කං ගොබ මතුවෙලා ඒත් නෑ නැනැ ගින්දර තමයි මැවිල පේ මෙන්න ඔබට ලැබෙන ප්‍රශ්නාක දෙක පාස් සඳන් කවියේ ඉතිරිපත් දෙක සම්පූර්ණ කරන්න. රෑතිස්පයේ පැල්රැක නිදි මරන්නේ පාන්දරට යන්තම් ඇස් පියෙන්නේ. ඔවදුව පපුතේ. ඔබ මේ කවිය ඉතිරිපද දෙක මෙන්න මෙලෙසලි වවානං ඔබ නිවැරදි. හේනේ කඩුල් ලට එපිටින් සිටින්නේ හීනෙෙන් ඇවිත් නෑනා අත වනන්නේ. දැන් අපිට තවත් කවයක් රස විඳින්නවත්තා. මේ නෑන අමස්සිනාගේ. ආස්වදපු හේරට දැම්මොකද වනේ. අපි රසවිඳු මේ කවිත්. රන්දකැති අරන්දන්නා දීපාසසිට බටපතු පෙටටිපුරවායකපීට එකට නනේවාරෙන් ඒ අසවන් නලා පේ උපට කවි ඇහෙනකොට මොන තරන් දුකක් හිට එන්න ඇත කවුරු ගැනත මේ මස්සිනා ගැන්න එයා මවනවා සිහිනයක් ඒකාලේ නෑනැත් එක්ක තමයි කැලේ කපලවල් කොටලා හන ගිනිතියලා ඉට පස්සේ කුරක්කම් වැැව්වේ දැන් යා කියනවා කුරක්කං අස්ස නැහැදිලා ඒ අසන්න නෙලන්න දැන් කතා කරනවා නෑනට රන්දය ගති අරගෙන එන්න කියලා. දින්න දෙප සහිතගෙන.ගුරක්කන් කපන්න ඇත්තම් මොනතරන් සුන්දරද කියලා මේ මස්සින සිහින මවනවා. ඊට පසේ බටපොතු පෙටියවුල යස්වන්න දාලා. ඒ නෑනට කතා කරනවා. මොකටද. ඊ අස්වයි නරගෙන නිලාගෙන. එක පිට බැඳගෙන ආපහු නෑගම් යන්න ගමට ගෙන යන්න ඇත්තම් මේ නෑනැත්තක කුවිතරන් හොතද දැන් අස්සයන්නක් මොකටද මේ නෑන නැතුව. අස්සන්න නම් සස්ශ්‍රීකෝ තියනවා. ගුරහන් පැහි මොකටද උඹ නැතිදාත් ඔවුදු වේපුතේ මේ මස්සිනා විඳින දුක ඔබට මොනතර සංවේක දැනකද. හේනක් කොටන්නට විඳින දුක ඒ දෙන්නම දැරුවා. හේන පැල ටික හදාගන්න කොටම තමයි අනේ මේ නෑන මෙයාට අහිමුණේ. ඒ බව ඔවු කියන පේ ප්‍රකාශලින් පැහැදිලි වෙනවා. යා හිතම් මවාගෙන හිටියර් අසනුත් නෑනත් එක්ක නල රන් දෑකති අරගෙන දෙන්න දැපතර වෙලා අස්සනු කැප්පු නම් මොනතරම් අපූරුද. අස්සන්නු බටපපුත්තු පටියොල පුරෝණ හැටි තියා ම්වා ඒත්්‍යයා දැන් කියනවා පුරාන් පැහිලති වැඩත් තියද මේ මගේ රන්දය ඇතිවලටත් වඩා මට වටින මේ නෑන නැතුූ කියලා. අර දෙන්න දෙපසර වෙලා හ අසන නෙල්න ොට නෑන අස්සන් නරගෙන ගිහි ටපපුත්තු පෙට්ියල පුරෝණ හැට යා මැවවි මිහිමයි. රක්කංගස්ට රස්සට පීදිල තියනවා නෑනත්ත එකතු වෙලා අසන දිහා බලබල හනි ඇතැනින් තැ ඇවිදවිද මේ අස්සැන් නෙලුවනම් මොනතරං අපූරදු කියල හිතනවා එහෙම වෙලාවට හිතෙනවා කුරහන් පැහි මොකටද උඹ නැතිදාට එහෙම කියල හිතෙනවා ඉතින් ඒකයි ආයචන කරන්නේ නෑන වර ඒ අස්සන්න්න නෙලන්නට කියලා මට නං අස්සැන්න වැඩක් නෑ මේ තරම් වටි අස්සන්ෙන් වැඩන්න ඊටත්තඩා නෑනෙ මට නුඹ වටිවා කියලා එයා කියන්නේ. හිතේ දුකට කියවෙන කවි සීපත බලන්න ඒ ගැමි කවිසම්ප්‍රදාත උචිතවන විදියට බස්වහරක් කරගෙන. අස්සනුන් එෙලීම කියෙන සිද්ධිය තුළින් ජන කවියා ජන කවි රටාවට අනුව තිනවා දැෑ ඇතිවලින් අස්සන්න නෙලනවා බටපොට්ු පෙත්තිම් පුරවල එක පිට එකට තියලා ඒවස්සන ගෙනන චිත්තරූප මවන්න මේ කවිය සමත්වෙලා තියනවා. නෑ නැට එතකට අස්සන්න නෙලන්නට එන්න කියන්නේ. අලු ජීතයක් ගොඩනගන්න කතා කරන සාතර ආර්දර ඇරවම නේද. ඒ ඇරවිම ව්‍යංගෙන් කියන්නේ බටපොට පෙට්ටිවල පුරුවගෙන මේ අස්සයන්න රැස්කිරීම ඒ දෙන්නගේ ජීවිතය ගොඩ ගැනීමක් වගේ එකතු වෙල නව ජීවිතයක් අර්මීමක් කියලා අන්නේ සංකල්පය කවිය තුළින් දෙන්න කවියගත්ත වැෑයම අපූරුවට පේනවා අන්තිමේතිි කවිය කියනවා කුරහන් පැහි මොකටද උඹම නැතිදාට. මෙන්න මේතරන් ලස්සන කුරහන් පැහිල මොකටද උඹ නැතිදාට කියලා ඔහු දුකෙන් කියන්නේ දුකට කියන කවි සීපදවට ඇ පෙන තීමාවට උචිත වනයුරෙන්නේද. දුවපුතේ අපි තවත් කවයක් රසවිඳම. උපනලි යටින් පෙතිගෝමර ඉහන නග මේ කවියටත් හොඳට සබන්දුන්න. එකවි ඇහෙනකොට ඔබට හිතෙන් නැති මේ මස්සිනාව මොන තරන් දුක්කෙන අ කියලා ඒවගේ නෑනාව කොයිතරං වර්ණණයට ලක් කරනවද කිය. වරනාව තුළින් යා මෙහෙම කියන. ඔපනැලි යටටින් පෙති ගෝබර යනනග ද වර්නා කරනවා ඇඳදි සේලේ රැලි සුලකට නට්නවලු ලත් පාහප සුළකට පිම්ිණවලු අනේ ඒ නගාට එන්න කියනවා. කුරක්කං කපන්ට හේනට එන්න ගෙනෙක ගෞරවෙන් කරන්න රාදරයෙන් වඩිින් නගේ කියනවා. කොත රම්ආදරයෙන් කතා කරත් එන්න නෑති උන හමයා අන්තිවෙදි කරෙන හේනට වඩින්න අගේ කියල. නෑනට කියනවා. හේනට වඩින්න. දැක ඉන්නවනං එන්න ඉක්මනට මේ හේනිකොක්ම් පැහිලා කුඹර ඉන්න නාම් දැන් කුමර අතඇල්ලලා හේටඉන්න කිය කියනවා. කද මස්සනා දැන් ඉන්නේ කුරක්කං කපන්න බලාගෙන ඒ අස්සන්න නිලන්න බලාගෙන්. ඒකයි කියන්නේ පුලත් අප පාසුනකට පිමිනවා ගේ උපමාවන්දාලා කියනවා නගාට මේ හේනේ අස්සන්න නිලන්න ුරක්කං කපාන්නට හේරටවාඩින්න කියෙන්. නගා හේයට වැඩියොත් කුරක්කන්ටික කපාන්න පුළුවන් නැ එතකම් මත්සිනනා උදසීන ඔහය බලාගෙන ඉන්නවා. නගාගෙන වර්ණනා කරනවා ඒ වර්ණණාවලින් නගාග හිත සතුටු වෙලා නගා හිටපු තැනින් නවත තේරටැවිල්ල හෙමෙක් අස්සන්න නෙලන්න උදදාවකරොත් ඔන්න මස්සිනාගේ හිතට හරි සතු ටක් ලැබ වි තරක්න මේ කවි ටික කිය ප ද ලපතාලත් දැන් හරිසතුටනා ඔබටත් කවි ගායනයට සවන් දෙන්න හැකේ ආව ලැබුණා ඉතිං ඒ කවි ගායනය තුළින් දුකට කියන කවි සීපද පිළිබඳඳ හොඳාර්ථයක් ගෙමි සම්ප්‍රදාය අනුවල් ජන කවි සම්ප්‍රධාවය අනුව ලියවෙච්ච කවිවල උපමාවන් ඒතින වියංගාර්යන් හඳුනාගෙන සබ්ධාර්ථයට ගැලපෙන විදිහයට කවි නිර්මාණ වුවා කියලා අදහසත් ඔබ හඳුනාගෙන ඔටත් කවි පිළිබඳ ආසාවකුත් කවි ආශ්්‍රිත දැනුමකුත් ලැබුණ නේදම පාඩමින් මෙෙන ඔබට ලැබෙන ප්‍රශ්නාකතුන පාස්සඳාන් කවයේ ඉතිරිපද දෙක සම්පූර්ණ කරන්න පාසඳාන් කවයේ ඉතිරිපත් දෙක සම්පූර්ණ කරන්න අනේගිර වනේ ම අසාපන් නගාසිටින තැන කොතන ද සොයාපාන් ප්‍රශ්නයට ඔබන පිළිතුර මෙන්න මේ පිළිතුර නම් ඔබ නිවැරදි. පැළේතනිව මා ඉදිත කියාපං හිතේ දුකට නිදි නැතිවා කියාපන්. අපි අද එකලාස්ශ්‍රේණය සිංහල බාසාාව හා සාහිත්‍ය විෂ නිර්දේශය පෙළපතය දෙවිඳි පාඩම. දුකට කියන කවිසේ පාද ඒ පාඩ මාශ්‍රිතව පි ගෙනගත්තා කවි ගායනය කවි රස විදීම අර්ථ රසේ වටා ගැනීම. ඒ තුළින් මේ ජනකවෙන් හටගත් සම්ප්‍රදාය කොලඹුගේ කවින් තුට ගෝජර වුණු අන්දම ඒන් අප ලැබෙන් ඕන වටිනා මාර්තය. සමාජයේ පිළිබඳ පැතිකඩක්. ඒවගේම විරහ වේදනා විදින්න මස්සිනා තමගේ නෑනවෙනුවෙන් කියන කවිතුලින් අපිට තාමත් මැවිල පේනවා ගමේ කුරක්කං හේන ඒ ගැමියගේ තියන ගතිගුණ ඔවුන්ගේ ආකල්ප ඔවන් විඳින දුක හන් ගොවියා විදින දුක ඒ හැම දෙයක්ම ගැබුණු මේ කවිය ඔබට දුවේ පුතේ අගනා රසත් තැන්නක් උුණානේද තවදුරටත් ඔබත් මේ කවි ගායනා කරමි කවිරසවිඉඳබින් කවි අර්ථය ඔස්සේ උබත් මෙවැනිම තවදුටත් පද බඳින් ආයු බෝවන්